පක්ෂ දායක කරාක මේ විදිහට නීති අංශවල අරක වෙනවා මහජන ප්‍රසාදේ මහජන නීතිය කියන කඩලා ව්‍යවස්ථානුකූලව අද යනවා කියන ප්‍රජාතන්ත්‍ර නැති කිරීම අපි අද කඩප ආසියාවේ පරිණිම ප්‍රජාතන්ත්‍රයට පාර්ශ්වීය ක්‍රමයක ලංකාව අද මේ ඉතිහාස බලන තරම අපි දකින්නේ මම කියන විශ්වාසයක් ආයේ පාර්ශ්වීය ප්‍රජාතන්ත්‍රවාදී ලෝකෙ තිබ්බ ගෞරවය ලංකාවට තිබුණා ආසිය බැරිම ඒක නිසා මම නායකත්ව කියන වචනේ පාවිච්චි කරන්නේ අපි කාලය අනුව තීරණ ගන්න ජනතාවගේ විකෘත ඉතින් එහෙනම් එතනදී අපි සාරක්ෂා කරන ජනතාවගේ සිත ප්‍රතිවිරුද්ධ ඒ වගේ මේ ප්‍රජාතන්ත්‍රවාදයට අවශ්‍යයි
දායක සම්පූර්ණයෙන්ම ලේස්තා දායක තමන්ට වුණා පරිදි හසුරුවන ජාතන්ත්‍රවාදයක් තමයි අවශ්‍ය නැද්ද කියන එකයි ප්‍රශ්න. මම අපි හිතනවා අපි වගේ විචාර මාතක් හෘද ශාස්ත්‍රඥයෝ වගේම අවස්ථාවක් අතර කරන මොහොතේ හරි ආසාරින් කරයි කියලා බලා. නීතිපතිතුමා එතුමන්ගේ කාරණා ඉදිරිපත් කරා. විශේෂයෙන්ම එතුමාගේ කරුණ ඉදිරිපත් කිරීමේදී එතුමා ව්‍යවස්ථාවේ 33 වැනි වගන්තිය කෙලින්ම ජනාධිපතිතුමාගේ තනි බලතල හැටියටත් 70 වැනි වගන්තිය තියෙන ප්‍රතිපාදන පාර්ලිමේන්තු හරහා විශ්වවාදීම කියන වෙනත් විශ්වා මේ පාර්ලිමේන්තු විශ්වා හැරීමට තියෙන වෙනත් ක්‍රියාදාමයක් හැටියටත් වෙන් කරලා අත්නිරූපණය කරන්න හැදුවා. ඒක සම්පූර්ණයෙන්ම පදනම් බෙරහිතයි කියන එකයි මගේ නිගමනය. මොකද ව්‍යවස්ථාවක් කියන්නේ අත්නිරූපණය කරනකොට ඒකට ක්‍රියාදාමයක් තියෙනවා. ඒකට පිළිගත් පිළිවෙතක් තිබෙනවා. ඒ පිළිවෙත දිහා බැලුවාම ඉතාම පැහැදිලි ව්‍යවස්ථාව කොටස් කොටස් වශයෙන් අර්ථනිරූපණය කරන්නට බැහැ කියන එක අපි කවුරුත් මතක තියාගත යුතුයි. නීතිපතිවරයා මේ සම්බන්ධයෙන් ඔහුගේ රජයේ ස්ථාවර ඉදිරිපත් කළා. ඔව් රජයේ ස්ථාවර සාමාන්‍යයෙන් රජයේ ප්‍රධාන නීති නිලධාරියා හැටියට එතුමාගේ වගකීම රාජ්‍ය නායකයා ගන්නා තීන්දුවක් එතුමාට ඒක ආරක්ෂා කරන්න සිදු වෙනවා. ඉතින් ඒ වෙනුවෙන් එතුමා කතා කරන එක පිළිබඳව අපි පැකිලෙන්න ඕනේ නැහැ. අපිට ඒ ගැන කනගාටු වෙන්න ඕනේ නැහැ. ඒක සාමාන්‍යයෙන් සිදුවෙන කාර්යභාරයක්. ඉතින් නමුත් මේ විනසුරු මඩුල්ල මේ පිළිබඳව හරි ආකාරයට තියෙන ගණිත බලන්න. අද දිනේ මීළඟට මොනවද දැනන්නේ? මීළඟට ඉතින් මේ මැදිහත්කරු හැටියට කරුව හැටියට කීප දෙනෙක් ඉල්ලීමක් කරලා තියෙනවා මේ කරුණ ඉදිරිපත් කරන්න. ඒවට විනසුරු මඩුල්ල සම්බන්ධ වීමක් ලබා දෙන්න බලන්න. අද දින ඔබතුමාලා බලාපොරොත්තු වෙනවාද මේ සම්බන්ධයෙන් යම්? අපි මොකද මේක මේ අපි ෆන්ඩමෙන්ටල් රයිට්ස් ඇප්ලිකේෂන් එකක් හැටියට දාලා තියෙනවා. ඉතින් එවැනි වුණාවක් ඉතින් විරුද්ධ පාර්ශවයට නොටිස් නිකුත් කිරීමත් අතුරුදහනම් නියෝගයක් ලබා දෙන්න බලාපොරොත්තු. අද දවසේ මේක බලාපොරොත්තු වෙන්න පුළුවන්. අද දවසේ බලාපොරොත්තු විය හැකි. Today up to now